आयुबान अपक्ष पाती प्रवृत्ति वार्ता करने प्रमुख सियत मध्याह्न प्रवृत्ति विकास समगिन मम युगांति मयूरिका प्रथमेन पुवत सिरस्तल सियतट मेर प्रहार केल्लवी अदट वसर दहयाय ये दिन मेरठिन किसिंदु कोविड 19 आसादितेकु वार्ता वी नह सौख्यांश तहवुरु कराय महानुवर श्री दलदा मालिगावे पलमु रंदोली पेरहर अद रटे तरुण तरुणियंट अगमति गेन स्थिर रकिया अवस्था रटे निवास गैटलुवट देदख स्विसिपहवन विट स्थिर विसंदुम लबादिन बव सजित किया जनाधिपति गोटाबे राजपक्ष महता अद गंपहति श्रीके केंद्र करकनिमेन जनहमु किहिपेकट सहभागी वनवा मेअत्र इये दिन जनाधिपतिवरया कलुतर प्रदेशये पवति जनहमु किहिपेकटद सहभागी वुना කලුතර ප්‍රදේශයෙන් ශ්‍රී ලංකා පුදුජන පෙරමුණින් තරඟ වදින අපේක්ෂකයන්ගේ ජයතාවරු කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ දින කලුතර ප්‍රදේශයේ චාරිකාවක නිරත වුණා. රට හදන නායකයාට අතිගරු ජනාධිපති වුණාට ගෝඨාභය රාජපක්ෂ මහතා වුණාට එහිදී ජනහමු කිහිපයකට සහභාගී වූ ජනාධිපතිවරයා ජනතාව සමග සුහද පිළිසඳරකද නිරත වුණා. தமிழ் ரஜாக்துளின் தருண தருணன் ஹத ஸ்திர ரக்கிய அவஸ்தா லபாதீமட்ட கட்டியுது கிரண பவ அக்ராமாத்ய மஹிந்த ராஜபக்ஷ மஹதா பவசனவா ஏ கடபத பிரதேசியே பவதே ஜனஹமுகட்டிக் வெமின் පොදුජන පෙරමුණ මගින් සංවිධානය කරන ලද තවත් ජනහමුවක් ඊයේ දින කඩපත ප්‍රදේශයේ දීපවැත්තුණා ඒ අක්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් මධ්‍යම සංස්කෘතික අරමුදල ඒකේ රුපියල් බිලියන 11ක අවභාවිතාවක් වෙලා තියෙනවා දැන් මේ අරමුදල තියෙන්නේ පන්සල් වලට වගේ ආගමික ස්ථාන වලට උදව් කරන්න මේ තියෙන එක පැත්තක තියලා මේ සල්ලි අරගෙන නොඑක් වෙනත් වැඩ නිවාස ආදාන ඒවට पोस्टर ढांड पालंग हदांड में आया में साली भी दाम कर लेती है ना डॉलर गिनो में ना मुदाल लाव बावी दाम कर लेती है ना केला वार्ता हो ना पशु की जनाधिपति वाले नहीं दिए मिलियन हार सिया निदास कर ला इसी में अनुमतियां नेटवर्क में मैं साली आ रखी ना वर्षीय आवश्यानी है अध्यक्ष का मन रहस्य मात तियला सामाजिक पास दिन है अभी दिन इतनी आएगी केवल लड़के लास्ट आ रखे ना दिनों में तमाई बांडागार अनुमतियां तोरव जंगम गिनु विसिपा බවත් වගේ නේද මේ මේ කට්ටිය තමයි මේ නායකත්වෙ ඉල්ලන්නේ ඊට පස්සේ අවිධිමත් ලෙස රැකියාව අවස්ථාව දැන් ඔක්කොම 2500ද 3000ද ගෙදර ගියා ඉතින් මේ ක්‍රමවේදය වෙනස් වෙන්න ඕන අපි බොහොම පහදිලිව කියන්න ඕන මේ ආණ්ඩුවක් තුලින් කරන්න ඉඩ දෙන්නේ නැහැ අපි කාටවත් නම් මේ කුඩ ලස්සාවක් දෙනවා නම් ඒක ස්ථීර රැකියාවක් ගිය පාර විදුලිය දීලා තියෙනවා අපි 99.9ක් ඒ වගේ බීමට ජලය අපි 100%ක් ලබා දීමේ ඉලක්කය තමයි අපේ ඉලක්කය රටේ සමස්ත ජනතාවගේ නිවාස ගැටලුවට 2025 වසර වන විට තම රජා කෙරෙහි විසඳුම් ලබා දෙන බව සමගිය ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ බොරැල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වමින් සමගි ජන බලවේගයෙන් මෙවර මහමැතිවරණ තරඟ වදින අපේක්ෂකින් විසින් බොරැල්ල ප්‍රදේශයේදී සංවිධානය කර තිබූ ජන හමුවක් සඳහා සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වුණා. ඒ බල ප්‍රදේශයේ ප්‍රශ්න එමටයි. බහුලව තිබෙන ප්‍රශ්නේ තමයි නිවාස ප්‍රශ්නේ. රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ යුගෙන් පස්සේ ඔරල්ල ජනතාවගේ නිවාස ප්‍රශ්නේ විසඳලා නැහැ. මට දුන්න නිවාස අමාත්‍යංශය 6කට කඩලා දුන්න. 6න් එකක් මට දුන්න. ග්‍රාමීය නිවාස විතරක් කරන්න. මගේ පියාණන්ට තිබුණු අමාත්‍යංශයෙන් 6න් එකක් මට දුන්න. ඉතුරු පහම දුන්නේ වෙනත් අමාත්‍යංශ පහකට. අපි ගන්න පළවෙනි නිවැරදි තීන්දුව තමයි කෑලි කෑලි වලට කඩපු නිවාස අමාත්‍යංශය.
එක අමාත්‍යංශයක් යටතට ගෙනල්ලා 20යි 25 වෙනකොට මේ රටේ සැමට සෙවන ලබා දීම සඳහා නිවාස අමාත්‍යංශයේ වගකීම මමම වහර ගන්නවා කියලා මම තමුන් ආසරට කියන්න කැමතියි. කුලි පදනම මත පුද්ගලයෝ ඉන්නවා. තමන්ටයි කියලා බිම් මංගලක අයිතියක්. ඇල්පත් නිවාස තිබෙනවා. මුඩුක්කු නිවාස තිබෙනවා. කවදාවත් ගෙවල් හැදෙයි කියලා විශ්වාසයක්. මේ හැම කොට්ටාසයකටම ගෙවල් හදන යුගය එළවෙන මැතිවරණයේදී දුරකතනේ ජයග්‍රහණයත් සමග අපි අනිවාර්යෙන්ම සමගි ජනබල වේග ආණ්ඩුවක් තුලින් බිහි කරනවාමයි කියලා මම කියන්න කැමතියි. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ රටේ සුළු ජාතීන්ට නිසි තැනක් ලබා දීමට කටයුතු කර නොමැති බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඒ කොළඹ පැවති ජන හමුවකට එක් වෙමින් මෙරට ආරක්ෂා වෙන්නේ සිංහලයට ආරක්ෂා වෙලා ජාතිහුත ආරක්ෂා කරනවා. අනිත් පැත්තෙන් බලන්න කෝට්ටුව අර සුළු ජාතිව කොන් කරනවා. මේ පැත්තෙන් දැන් තියෙන බලවේගය කියලා පක්ෂය. ඒක අලියා නෙමෙයි. උසාවියමක මේක අලියා නෙමෙයි. මේක වෙන පක්ෂයක්. ඒ පක්ෂේ නෑ සිංහල පක්ෂයක්. මේක එක්සත් ජාතික පක්ෂේ නෙමෙයි. දෙන්න කියින් ඡන්ද දෙනවනේ ඊට පස්සේ ඉතින් අපේ ඒ හැදේ ජීවිපිය ඡන්ද දෙනවා කෝට්ටුවට ඡන්ද දුන්නා වගේ. ඉන්න මට ඕනේ හැම එක්කෙනාම ජීවත් කරවන්න. මොකද ඔබ සියලු දෙනාට සර්ජන දෙකක් තියෙනවා. කොරෝනාවෙන් මැරෙනවද? හාමතෙන් මැරෙනවද? මේ දෙක එකක් තීන්දුව කරන්න. පරිපූර්ණයාගේ ඇතුලේ සැමනුත් නෑ. අතේ සල්ලිත් නෑ. ඒක නෙත්ත. ඔබේ ගෙදර ආර්ථිකය ආරක්ෂා කරන්න අතන සල්ලි ලබා ගන්නට අගෝස්තු මාසේ 5 වෙනිදා එක්සත් ජාතික පක්ෂයට ඡන්දෙ දෙන්න. සමකෙන් මෙරට මාධ්‍ය නිදහසට මරු පහරක් එළවේ. අදට වසර 10ක් ගත වෙනවා. සදාචාර සම්පන්න මාධ්‍ය කලාවක් මෙරටට හඳුන්වා දීමේ පුරෝගාමියක බවට පත් වූ වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍යචාලය මෙරට මාධ්‍ය ශ්‍රේෂ්ඨය තුළ සුවිශේෂී සලකුණු රැසක් තබා ජන හදවත් තුළ ආදරණීය මෙන්ම වගකීම් සහිත විශ්වසනීය මාධ්‍ය ආයතනයක් ලෙස ප්‍රචලිත වී අවසන්. අප මෙම පැමිණි ගමන තුළ විවිධ බාධා කරදර සහ නොයෙකුත් හැලහැප්පීම් වැටීම් මෙන්ම නැගිටීම්ද තිබූ වාර අනන්තයි. ඒ අතරින් පසුගිය 2010 වසරේ ජූලි මාස 30 වනදා එනම් මීට වසර 10කට පෙර අද වන් දිනක වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍යචාලයේ හුණුපිටිය ව්‍යාපාරයේ අංක 117 10 ස්ථානයේ පිහිටි අප ප්‍රධාන කාර්යාලයට මැර ප්‍රහාරයක් එල්ල වුණා. ගොඩ නගා ගනිමින් තිබුණු මෙරට සදාචාර සම්පන්න මාධ්‍ය කලාවට මෙන්ම මෙරට සමස්ත මාධ්‍යන්ටත් රටේ ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතියටත් මෙලෙස සියතට එල්ල වූ ප්‍රහාරය මරු පහරක් බවට පත් වුණා. සියත ටීවී, සියත FM, ස්ටාර් ටැමිල් රේඩියෝව සහ ස්ටාර් ටැමිල් රූපවාහිනී නාලිකාව, ඉංග්‍රීසි නාලිකාවන් වන රියල් රේඩියෝ, කිස් FM ඇතුළු මෙරට ප්‍රධානතම භාෂාවන් ත්‍රිත්වයෙන්ම වැඩසටහන් මෙහෙවන ගුවන්විදුලි සහ රූපවාහිනී නාලිකා 6කින් සමන්විත වන අප ආයතනයට එල්ලූ මෙම ප්‍රහාරයට වගකී යුත්තන් කවුරුන්ද යන්න පිළිබඳව මෙතෙක් නිලතොරතුරු වාර්තා වී නැහැ. මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් 2010 වසරේ ජූලි 30 වනදාම පොලිස් පරීක්ෂණ ආරම්භ වූ අතර ඒ සම්බන්ධයෙන් අධිකරණයටද පොලිසිය කරුණු වාර්තා කර තිබෙනවා. දැනට වසර 10ක් ගත වෙද්දී විවිධ පාලන සමයන් පසු කර තිබුණද සියතට මෙන්ම සිරස ඇතුළු මාධ්‍ය ආයතන කිහිපයකටම එල්ල වූ ප්‍රහාරයන් සහ මාධ්‍ය වේදින්ට එල්ල වූ ප්‍රහාරයන් පිළිබඳව ජනතාවට සතුටටපත් විය හැකි ආකාරයේ පරීක්ෂණ ක්‍රියාත්මක වූයේද යන්න පිළිබඳව පවතින්නේ ප්‍රශ්නාර්ථයක්ම පමණයි. දහස් ගණනක, දසදහස් ගණනක නොව මිලියන ගණනක්, කෝටි ගණනක් වටිනා අප ආයතනයේ සතු දීපල එදා ගිනිබත් වෙද්දී කිසිවෙකුටත් අපගේ ශක්තිය, අපගේ ධෛර්යය, අපගේ එකමුතු භාවය බිඳ හෙලීමට හැකියාවක් ලැබුණේ නැහැ. යලිත් මෙවන් වූ විපත් කරදර මාධ්‍ය ආයතන වලට පමණක් නොව වෙනත් කිසිදු හෝ ආයතනයකට සිදු නොවන්නට නම් සිදුවිය යුත්තේ එවැනි අපරාධ සිදු කළ පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය කරුණු කාරණා වහවහා සම්පූර්ණ කිරීමයි. ඓතිහාසික ශ්‍රී දළදා මාලිකාවේ ඇසළ පෙරහර මංගල්‍යයේ පළමු වන රම්පෝලි පෙරහර අද රාත්‍රියේදී වීථි සංචාරය කිරීමට නියමිතව තිබෙනවා. එයද පස්වරු 6:49 යෙදෙන සුබ මොහොතින්.
සියලුම ශ්‍රී ලංකේය ජනතාවට සෙත්පතා වසරක් පාසා පවත්වනු ලබන ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු වන රන්දෝලි පෙරහැර අද රාත්‍රියේ වීදි සංචාරය කිරීමට නියමිතයි. ඒ අද පස්වරු 6:49 ට දෙන සුබ මොහොතින් මෙවර ශ්‍රී දළදා කරඬුව වැඩම කරවනු ලබන්නේ සිංහ රාජා හස්තිරාජයා විසින්. මේ ඇසළ පෙරහැර මංගල්‍යයේ පිළිබඳ අදහස් දක්වූ ශ්‍රී දළදා මාලිගාවේ දියවඩ නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා 2020 ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහැර වීදි සංචාරය කරන දිනේ අදයි. අද ශ්‍රී දළදා මාලිගාවේ ප්‍රධාන වාහනකණින් නික්මවන පෙරහැර දළදා වීදිය ඔස්සේ රජින හෝටලයේ අසලටත් රජින හෝටලයේ අසලින් ඩීඑස්එන් නායක වීදියටත් ඩීඑස්එන් නායක වීදියෙන් පන්සල පාර ඒ වගේම දේව වීදියටත් දේව වීදියෙන් පැමිණෙන පෙරහැර කොළඹ වීදියට පැමිණ කොළඹ වීදියෙන් කොටුගඩල්ල වීදියට ප්‍රවේශත වී එතැනින් රජ වීදියට පැමිණෙන පෙරහැර නැවත ඉහළට ගමන් කොට ගෙවදීමෙන් පළමු රන්දෝලි පෙරහැර නිමා වීමට නියමිතයි. වෙනදා වගේම පෞරාණික චාරිත්‍ර නොකඩව අකණ්ඩව සිදු කරමින් පෙරහැරේ ඓතිහාසිකත්වයත් ගෞරවයත් ඒ වගේම ඒ නර්තන ශිල්පීන් අලියතුන්ගේ සහභාගිත්වයෙන් යුතු විචිත්‍රවත් පෙරහැරක් ඉදිරි රන්දෝලි පෙරහැර දින පහ තුළ පෙරහැර වශයෙන් වීදි සංචාරය කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. මේ අතර පස්වන සහ අවසන් කුඹල් පෙරහැර ඊයේ රාත්‍රියේ වීදි සංචාරය කෙරුණා. ඊයේ රාත්‍රී 7:13 යෙදුණු සුබ මොහොතින් ගමන් නැරඹු අවසන් කුඹල් පෙරහැර දළදා වීදිය යටිනුවර වීදිය රජ වීදිය ඔස්සේ ඉහළට වෙත් ගෙවැදීම සිදු වුණා. කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාව 1,61,00,000 ඉක්මවාගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මේ අතර ඊයේ දින මෙරටින් කිසිදු කොවිඩ් 19 වෛරසය ආසාදිතයෙක් වාර්තා වී නොමැති බවයි වසංගත රෝග විද්‍යා ඒකකය ප්‍රකාශ කළේ. ඊයේ දිනේදී මෙරටින් කිසිදු කොරෝනා රෝගියෙකු වාර්තා වී නොමැති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළා. ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 2,810ක්. තවදුරටත් පුත්කලින් 402 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර පුත්කලින් 2,317 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. කොවිඩ් 19 වෛරස තත්ත්වය හමුවේ මෙරටට පැමිණීමට නොහැකිව කටාරෙහි රැඳී සිටි ශ්‍රී ලංකිකයින් 32 දෙනෙකු අද අලුයම විශේෂ ගුවන් යානයකින් මෙරටට පැමිණියා. ලොව පුරා වැඩි හිටියන් වැඩි වශයෙන් බිලිගත් කොරෝනා වෛරසය මේවන විට තරුණ ජීවිත දක්වා වැඩි වශයෙන් ව්‍යාප්ත වෙමින් නැතයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. ඔවුන් කළ සමීක්ෂණයකින් හෙළිවේ ඇත්තේ යුරෝපානු කලාපයේ මෙම තත්ත්වය වැඩි වශයෙන් දක්නට ලැබෙන බවයි. ගත වූ සති කිහිපය සැලකීමේදී වැඩිහිටියන්ට වඩා තරුණයින් අතර කොරෝනා වෛරස ව්‍යාප්ත වීම කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති රටවල්ද ඒ අතර වන බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ. ස්පාඤ්ඤ සහ ප්‍රංශයේද මෙම තත්ත්වය පවතින බව විදෙස් මාධ්‍යන්හි සඳහන්. ලොව පුරා කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයන්ගේ සංඛ්‍යාව 1,61,00,000 ඉක්මවා තිබෙනවා. ගත වූ පැය 24 තුළ වැඩිම කොරෝනා මරණ සහ ආසාදිතයින් වාර්තා වී ඇත්තේ බ්‍රසීලයෙන්. දේශපාලන වේදිකාවේ පළවුව අදහස් කිහිපයක් වෙතයි දැන් අවධානය. එක්සත් ජාතික පාක්ෂික බලාපොරොත්තු සංවර්ධනය මොකවත් හම්බුන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමා රටක් හදාගෙන ආවා කුමන්ත්‍ර කරලා විනාශ කරලා අපේ පක්ෂය නැති කරලා කඩලා බිඳ දාපු වන්න පාප කර්මය දිට්ඨි ධම්ම කර්මය පරදුන්නා. සමගි ජන බලවේගයේ දින දින ජනතාව ආදරයෙන් බැලඳ ගන්න බව පේන නිසා බංකොලොත් වෙච්ච දේශපාලන නායකයෝ සමගි ජන බලවේගයට පහර ගහමින් ඉන්නවා. වැඩක් කරන්න බැරි මිනිස්සු පාර්ලිමේන්තුවේ පිරුණොත් අයි අවුරුදු 5ක් යනකම් වෙනස් කරන්න බෑ. ලොසන්ඩාලෝ 4 5ක් නිසා 225ක් බැලුම් ගමු. එහෙනම් මේ බාර අපි
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.